හරි කොහොමද ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL Passive Income YouTube channel එකට අද අපි අලුත් මාතෘකාවක් එක්ක එන්නේ මේ ටෙක්නිකල් ඇනලයිසිස් සම්බන්ධව අපි කරන වීඩියෝ සීරීස් එකේ අද අපි කතා කරන්න යන්නේ Bollinger bands කියන එක ඒ ඉන්ඩිකේටර් එක ගැන Bollinger bands කියන්නේ ඇත්තට මම personally කැමති ඉන්ඩිකේටර් එකක් මොකද මේකෙන් අපිට ගොඩක් ට්‍රේඩ් ලොස් වෙන එක වළක්වා ගන්න පුළුවන් ඒ වගේම අපිට ට්‍රේඩ් එකක් දාන්න කොහෙද අපි ක්‍රිප්ටෝ කරන්සිය බයි කරන්න ඕන කොතෙන්ද කියලා සරලව තේරුම් ගන්න පුළුවන් ඉතාම සරල ඉන්ඩිකේටර් එකක් මේකේ ලොකු කන්සෙප්ට් එකක් තියෙනවා හැබැයි මම මේක සරලවද කියලා දෙන්නම් හරි ඔයාලා අලුතෙන්ම අපේ channel එකට සම්බන්ධ වුණ එක්කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න subscribe කරලා bell icon එක ඔබලා comment එකක් දාන්න අපිට මේ ඔයාලට ඕන videos කියලා අපි cryptocurrency වගේම online earn කරන්න පුළුවන් අනෙක් ක්‍රම ගැනත් කතා කරනවා ඉතින් අනිවාර්යෙන් comment එකක් දාලා like එකක් දාන්න හරි අපි මුලින්ම යමු අද හරි අපි යමු අද අපේ මාතෘකාවට Bollinger bands පැත්තට හරි අපි දැන් කතා කරමු මේ Bollinger bands කියන්නේ මොකද්ද කියලා මම මේක සරලව ඔයාලට මෙහෙම පෙන්නන්නම් දැන් අපි ක්‍රිප්ටෝ අපි chart එකේ ගත්තාම cryptocurrency chart එක මෙහෙම යනවා කියලා හිතන්නකෝ right cryptocurrency chart එක මෙහෙම යනවා නම් Bollinger bands කියන එක එන්නේ මෙන්න මේ වගේ Bollinger bands එන්නේ මෙන්න මෙහෙම මේ නිල් පාට මම ඇඳලා තියෙන්නේ right නිල් පාට අඳින්නේ ඔන්න ඔය ටිකේ තමයි Bollinger bands එන්නේ Bollinger bands කියන්නේ දෙකක් එනවා Bollinger bands දෙකක් right ඊට අමතර මෙතන මැද simple moving average කියලා එක්කුත් එනවා simple moving average කියන්නේ ඇත්තම අන්තිම දවස් 14 විතර මාකට් එක වෙනස් වුණ හැටි තමයි simple moving average එකකින් එන්නේ ඒක මෙතෙන්දී ගොඩක් වැදගත් නෑ නමුත් මේ simple moving average එකෙන් තමයි මේ Bollinger bands හදලා තියෙන්නේ හරි මේක තමයි සරල කතන්දරේ Bollinger bands සම්බන්ධව හරිද හරි මේක තමයි සරල කතන්දරේ හරි දැන් ඔයාලට මේක දැක්කම මොකද හිතෙන්නේ මේ cryptocurrency trading chart එකේ මේ Bollinger bands දිහා දැක්කම මොකද හිතෙන්නේ ඔයාලට පේනවා නේද මේ cryptocurrency chart එක උඩට price එක up වෙලා උඩ Bollinger bands එක වැඩිලා තමයි පල්ලෙහාට ඇවිල්ලා ආය up වෙන්න කලින් යට Bollinger bands එක වදිනවා මේක 190ක් විතර මේ විදිහට කියලා තමයි මේ professional trade කරන අය කියන්නේ ඒ කියන්නේ 90% විතරම මේ Bollinger bands ඇතුලේ තමයි මේ cryptocurrency මේ trading එක හැම වෙලේම යන්නේ මේ Bollinger bands වලින් එළියට පනින්න තියෙන chance එක 10%ක් විතර ගොඩක් අඩු ප්‍රමාණයක් අන්න ඒක තමයි Bollinger bands වල තියෙන වැදගත්කම ඒ කියන්නේ ඔයා දැන් trade එකක් මේක යනකොට දැන් ඔයා දැන් හිතන්න දැන් ඊළඟ මොහොතේ ඔයා මොකක් වෙයි කියලා මෙතන හිතන්නේ දැන් Bollinger bands අනු මේ මෙතන උඩට යන price එක ඊළඟ මොහොතේ අනිවාර්යයෙන් මෙතන පල්ලට එන්න බලනවා 190ක chance එකක් තියෙනවා ඒකල මේ Bollinger bands එක මෙහි පැත්තට යනවා නම් මොකද්ද ඔයාලට හිතෙන්නේ මේ Bollinger band එක මේ පැත්තට යනවා කියන්නකෝ දැන් ඔයාලට මොකද්ද හිතෙන්නේ මේ cryptocurrency මේ chart එකේ මේ price එක යටටම ගිහිල්ලා මේ Bollinger band මේ හරියට මෙන්න ඕන ඊට පස්සේ ආය ඊළඟ මොහොතේ price එක වැඩි වෙයි කියලා ඔයාලට අනිවාර්යෙන් අදහසක් ගන්න පුළුවන් මොකද මේ Bollinger band එක උඩට ගිහිල්ලා තියෙන නිසා හරිද ඇත්තට මේක හැදිලා තියෙන කතන්දරය ගත්තාම මෙන්න මෙහෙම කතන්දරයක් තමයි මේක තියෙන්නේ ඔයාලා ඕලෙල් වල මැස්කල් කරනකොට ඉගෙන ගන්න ඇති අර බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා කියලා හරිද මේක මේ රතු පාට එක තියෙන මේ සිම්පල් මූවින් ඇවරේජ් කියන එක තමයි මේකේ මීඩියන් එක වෙන්නේ ඒ කියන්නේ මධ්‍යන්නේ වෙන්නේ මේ සිම්පල් මූවින් ඇවරේජ් කියන එක right මේ Bollinger bands හැදිලා තියෙන්නේ මේ සිම්පල් මූවින් ඇවරේජ් එකෙන් 2 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් මේක 1 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් නම් 2 in standard deviation positive පැත්තටයි sorry මේක negative පැත්තට කමන අපි දැනට එහෙම තියෙනවා පොඩේ එක හදන්න මේක negative පැත්තට මේක positive පැත්ත කියලා හිතන්නකෝ මේක standard deviation එකක් මේ තව standard deviation එකක් right එතකොට මේ Bollinger bands කියන්නේ
වෙන මේක නෙවෙයි මේක නෙවෙයි වෙන්න මේ 2 standard deviation කියන් 2SD කියලා අපි ඉගෙන ගත්තේ 2SD right 2SD 2 standard deviation එකක් negative පැත්තටයි එකක් positive දෙකක් 2 standard දෙකක් negative පැත්තටයි 2 standard දෙකක් positive පැත්තටයි වෙන විදිහට ඇඳපු ලයින් දෙක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සිම්පල් මූවින් ඇවරේජ් එක සාමාන්‍ය මාකට් එකේ පහුගිය දවස් 7 දී ප්‍රයිස් එක වෙනස් වුණ හැටි මැද ඇඳහම මූවින් ඇවරේජ් එක ඒක මම කලින් කතා කරන්න තියෙන වීඩියෝස් වල ඒකේ 2SD වලට දෙපැත්ත ඇඳින් ලයින් දෙකට තමයි මේ බොලින්ජර් බෑන්ඩ්ස් කියලා සරලව කියන්නේ. ඉතින් මේක අපි ගණන් කරනකොට ඉගෙන ගන්න තියෙනවානේ මේ 2 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක සම්පූර්ණ බෙල් කර්ව් එකෙන් 90% කියලා. හරිද? ඔන්න ඕක තමයි මෙයාලා කියන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි ප්‍රයිස් එක හැම වෙලේම මේ බොලින්ගර් බෑන්ඩ්ස් ඇතුලේ එහෙ මෙහෙ වෙන්න chance එක 90% කියලා. හැම වෙලේම මෙයාලා තියෙන 2 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් දෙකක් මෙහෙටයි දෙකක් මෙහෙටයි දැම්මම මේක 90% ප කවර් වෙන නිසා. හරි. ඕක ගැන වැඩි හිතන් දෙන්න එපා. right? ඕක ගැන ගොඩක් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මේ බෙල් කර්ව් එක ගැන ගොඩක් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතනින් වෙන එක තමයි අපිට වැදගත්. මේක අපි live bitcoin chart එක කියලා කතා කරමු. හරි. මම දැන් live bitcoin chart එකේ ඉන්නේ. අපි මේකේ මම ඔයාලට Bollinger Bands අරන් පෙන්නන්නම්. හරි. බිට්කොයින් ප්‍රයිස් එක තවත් අඩු වෙලා මේ දවස්වල හොඳේ මේ දවස් ඇත්තට බිට්කොයින් ගන්න පුළුවන් නම් හොඳයි ලොකු chance එකක් තියෙනවා right මෙතන break out trade එකක් ඇවිල්ලා තියෙනවා මේ මම break out trade ගැන ඔයාලට කියන්නම් right හරි අපි දැන් අපේ topic එකට යමු ආද right මම මේක දාගන්නම් 1 hour දාගෙන බලමු 15 minutes නේද right හරි හරි දැන් බොලින්ග බෑන්ස් කියන ඉන්ඩිකේටර් එක ගන්න අපි කලින් වගේම ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා මෙතන බොලින්ග ටික ටයිප් කරන්න බොලින්ග බෑන්ස් කියලා ටයිප් කරන්න right එතකොට බොලින්ග බෑන්ස් එනවා මෙතන මේක ඇත්තටම පේන්නේ නැහැ ඒක පොඩ්ඩක් විනාශ කරගමු right සෙටින්ග්ස් වලට ගිහිල්ලා කලයක අපි සුදු පාටින් දාගමු නැත්නම් අපට පේන්නේ නැහැ thickness එකත් වැඩි කරගමු right මේ මැද මේ තියෙන simple moving average මම අර ඇන්නේ වලට right ඒක තමයි මැද තියෙන එක right ඒක කහ පාටින් වැඩි දාගමු right දැන් පේනවා නේද මම අර මේ white board එක ඇඳපු විදිහ තමයි තියෙන්නේ මේ මැදින් යන simple moving average එක මේ දෙපැත්තෙන් තියෙන මේ bollinger bands කියන එක right එතකොට දැන් බලන්න මේ මාකට් එක හැම වෙලෙම වෙනස් වෙලා තියෙන්නේ මේ බොලින්ග බෑන්ඩ්ස් දෙකක් ඇතුලේ right ඔයාලට පේනවද right බොලින්ග බෑන්ඩ්ස් කියන්නේ මේ සිම්පල් මූවින් ඇවරේජ් එකෙන් 2 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් උඩටයි පල්ලටයි ඇඳපු ලයින් දෙක එතකොට මම බලන්න දැන් මෙතනින් පටන් ගමුකෝ right ප්‍රයිස් එක වැඩි වෙලා වැඩිලා බොලින්ග බෑන්ඩ් එකේ වැඩිලා ඊට පස්සේ ප්‍රයිස් එක ආය අඩු වෙනවා right අඩු වෙලා ආය ප්‍රයිස් එක මෙතන right මෙතන මේ බොලින්ග බෑන්ඩ් එක පැත්තට ගිහිල්ලා දෙනවා right ඊට පස්සේ ආයෙත් ප්‍රයිස් එක මෙතන පල්ලෙ බොලින්ග බෑන්ඩ් එකේ වැදිලා තමයි උඩට යන්නේ right මෙන්න මේ වගේ පැටර්න් එකක් තමයි තියෙන්නේ ඉතින් ඔයා දක්ෂ ට්‍රේඩර් කෙනෙක් නම් දන්නවා මේ බොලින්ග බෑන්ඩ් එක දිහා බලලා මෙතෙන්දී ඔයා දන්නවා මේ යට බොලින්ග බෑන්ඩ් එකේ වැදිලානේ ඒතන අනිවාර්යයෙන් මෙතෙන්දී ඔයා බයි කරලා මේ බොලින්ග බෑන්ඩ් එක පැත්තට මේක අනිවාර්යෙන් යයි කියලා ඔයාලා හිතන්න පුළුවන් ඒකත් එක්ක මේ හරියට ගියාම ආය සෙල් කරනවා right ඒක තමයි ඔයා මේ ටෙක්නිකල් ඇනලයිසිස් ඉගෙනගෙන ඉන්ඩිකේටර්ස් ඉගෙනගෙන තියෙනවා නම් ට්‍රේඩ් කරන්න මේ ලේසි කියලා කියන්නේ ඒකයි මම right දැන් තව ඉස්සරහට මේ ලයිව් chart එක අපි වෙනස් වෙන විදිහ බලමු දැන් මෙතන වැඩිලා ආය කෙලින් උඩට ගිහලා තියෙන ලොකු ගානකින් ඊට පස්සේ දැන් පල්ලට දැන් ඔයා හිතන්නේ මේ කොතෙන්ද යයි කියලා දැන් අනිවාර්යෙන් මෙතෙන්දී ඔයා බයි කරනවද නෑ අනිවාර්යෙන් මෙතෙන්දී ඔයා බයි කරන්නේ නෑ අනිවාර්යෙන් තව ටිකක් පල්ලට යනකම් ඉන්න මොකද මේ බොලින්ග බෑන්ඩ් එක කවදාවත් මේ හරියට ඔහම එන්නේ නෑ සාමාන්‍ය මේ හරියට එන්න පුළුවන්. දැන් මේ හරියට ඉතින් මෙහෙමයි. බොලින්ග බෑන්ඩ්ස් විතරක් යූස් කර ට්‍රේඩ් කරන්න කියලා මම කවදාවත් කියන්නේ. බොලින්ග බෑන්ඩ්ස් එක ඉන්ඩිකේටරයක් විතරයි.
අපි කලන් කලින් කතා කරපු RSI එක කියන්නේ එත moving averages ඔවා සේරම දාලා මේ මොකද්ද support line එතකොට trend line right ඔවා සේරම දාලා ට්‍රේඩ් කරනකොට මේ Bollinger bands වලිනුත් අපිට ලොකු අදහසක් ගන්න පුළුවන් ඒක තමයි මේකේ වැදගත්කම right ඉතින් Bollinger bands දිහා බල්ලක් බල්ලා විතරක් කවුරු ට්‍රේඩ් කරන්නේ right ලෝකේ හොඳ ට්‍රේඩර්ස්ලා කවදාවත් Bollinger bands එකක් දිහා බල්ලා ට්‍රේඩ් එකක් තමන් දාන්නේ නැහැ right Bollinger bands අවශ්‍ය වෙන්නේ තමන් දාන ට්‍රේඩ් එකට ට්‍රේඩ් cryptocurrency buy කරනකොට හරි sell කරනකොට තමන් ගන්න decision එකට උදව්වක් තමයි මේ Bollinger bands වලින් එන්නේ. ඉතින් අනිවාර්යෙන් මේක study කරන්න මේක study කරලා තව ඕන videos බලලා මං කියපු වගේ මොන හරි වැරද්දක් තියෙනවා මට කියන්න. මං හැමදාම කියනවා වගේ මම මේ professional trader කෙනෙක්වත් මම cryptocurrency ගැන මේ professionally හදාරපු කෙනෙක්වත් නෙවෙයි. මම හිතන්නේ එහෙම කවුරුත් ලංකාවේ ඇති කියලා. මම මේ ට්‍රේඩ් කරනකොට මම යූස් කරන සිම්පල් ස්ට්‍රැටජිස් සහ මම ඉගෙන ගත්ත ඒවා තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ වගේ මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත් අනිවාර්යෙන් මට ඔයාලා කියන්න. මේ අනිවාර්යෙන් මේකේ මේ stormgain ට්‍රේඩ් කරන හැටි, binance ට්‍රේඩ් කරන හැටි මම වෙන වෙනම වීඩියෝස් කීපයක් ගේනවා. විශේෂයෙන්ම මම හිතාගෙන live ට්‍රේඩ් කරන හැටි ඔයාලට දාන්න live stream කරන්න. මේ අනිවාර්යෙන් එහෙනම් channel එකත් එකතු වෙන්න. විශේෂයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලට ගේන්න ඕනේ වීඩියෝස් මොනවාද කියලා. මම හිතන්නේ ද වීඩියෝ එකක් ගේන්නම්. මේ මේ අපි යූස් කරපු සේරම ඉන්ඩිකේටර්ස් එකට පාවිච්චි කරලා කොහොමද හරියට මාකට් එක ප්‍රෙඩිට් කරන්න කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ subscribe කරලා තියාගන්න. අනික වැදගත්ම කාරණේ තමයි crypto tab browser එකෙන් උත් මයින් කරන්න try කරන්න. නිකන් තියෙන phone එකෙන් අනිවාර්යෙන් නිකන් ඉඳලා bitcoin හොයාගන්න පුළුවන්. crypto browser කියන්නේ අනික ඔය normal app වගේ නෙවෙයි. ඒක අනිවාර්යෙන් හොඳ standard එක maintain කරන හොඳ tab එක හොඳ මේ app එක. අනිවාර්යෙන් මේකෙන් ඔයාලා cryptocurrency මේ කියන්නේ bitcoin mine කරලා අනිවාර්යෙන් ඔයාගේ binance wallet එකට ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මම විතරම වගේ කියන්නේ මම ගන්නවා mine කරලා. මගේ phone හතරක් විතර use කරලා මම mine කරනවා. ඉතින් අනිවාර්යෙන් මේ මම මේක මයින් කරන වීඩියෝ එකත් ඇත්තටම දාන්නම් ඉස්සරහට දවසකට ඔයාලට කොච්චර bitcoin මයින් කරගන්න පුළුවන්ද කියලා crypto tab එකෙන් crypto tab එකේ link එක මම පල්ලෙහා දාන්නම් අනිවාර්යෙන් ගිහිල්ලා මේ යන්න මේ ඩොලර් එකක් එයාලා මේවා කරගන්නවා ඒ කියන්නේ app purchase එකේ තමයි තියෙන්නේ ඒකයි මේක තියෙන අනිත් වැදගත්ම මේක තියෙන රොහි තියෙන free app එකක් වගේ නෙවෙයි මේක අනිවාර්යෙන් app purchase එකට ගිහිල්ලා ඔයාගේ mobile bill එක මේක තුන නැත්නම් mobile card එකක් දාලා ඩොලර් ඒ කියන්නේ ඩොලර් එකයි කැපෙන්නේ දැන් නම් රුපියල් 200ක් විතර සමයි කැපෙන්නේ life time නේ monthly නෙවෙයි life time එකට මේ ගාණේ විතරයි ඊට පස්සේ දිගටම free bitcoin වලට earn කරන්න පුළුවන් අනිවාර්යෙන් ඒ නිසා crypto app එකත් try කරන්න storm gain එකත් try කරන්න ඒකෙත් මම videos මේ playlist එක බලන්න storm gain signal කියන එක ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එතකන් ඔයාලට සුබ දවසක්